ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. ඇඟිලි වලින් පැවසෙන රහස් පිළිබඳව කතා කරන්නයි අද අපි මේ වීඩියෝ එක තුලින් සූදානම් වෙන්නේ. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. දිනපතා මෙවැනි වීඩියෝ දාපු සැනින් ඔබ වෙතටම ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. දිගුව පිහිටි ඇඟිලි. යම් පුද්ගලිකුගේ ඇඟිලි දිගට වඩා පිහිටලා තියෙනවා නම් ඒ වගේ පුද්ගලයන් නිතාමත් ඥානවන්ත වෙනවා. යමක් කිරීමට කලින් අන් අයගේ මතය විමසීම මොවුන්ගේ ලක්ෂණයක්. සෑම විටකම තම බුද්ධියට මුල්තැන දීලා කටයුතු කරන අතරම ඉවසිරිවන්ත භාවයෙන් නියුක්ත වෙනවා. මහත්ව පිහිටි ඇඟිලි. යම් පුද්ගලයෙකුගේ ඇඟිලි මහතට පිහිටලා තියෙනවා නම් ඒ වගේ පුද්ගලයන් ඕපාදූප සොයන්නන් වෙනවා. දැඩි ලෙස අලස භවෙන් යුක්තව ජීවත් වෙන අය වෙනවා. තමන්ගේ වැඩ කටයුතු වලට වඩා අන් අයගේ වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීම මොවුන්ගේ ගති ලක්ෂණයයි. අන් අය විවේචනය කිරීම මොවුන්ගේ දැකිය හැකි ලක්ෂණයක් වන අතරම ආහාර පානවලට ලොල් බවක් දක්වනවා. කෙලින්ව පිහිටි ඇඟිලි. යම් පුද්ගලයෙකුගේ ඇඟිලි ඇද නොවී කෙලින්ම පිහිටලා තියෙනවා නම් ඒ වගේ පුද්ගලයන් ඉතා අවංක වෙනවා. යහපත් ගුණධම් වලින් යුක්ත වෙන අතරම තමා ඇසුරු කරන ඕනෑම අයෙක් සමගම ඉතා සුහදව සිටීමේ හැකියාව මොවුන් සතු වෙනවා. ඒ වගේම වස්තු ලැබීමේ භාග්‍ය පවා තියෙනවා. වකුටුව පිහිටි ඇඟිලි. යම් පුද්ගලයෙකුගේ ඇඟිලි වකුටුව පිහිටලා තියෙනවා නම් ඒ වගේ පුද්ගලයන් ඉතා යටහත් පහත් බවින් යුක්ත වූවෝ වෙනවා. නිතර සිත දුර්වල කරගන්නා අතරම සුළු දෙයකින් පවා සිත රිදවා ගැනීම මොවුන්ගේ ලක්ෂණයක්. කෙටිව පිහිටි ඇඟිලි. යම් පුද්ගලයෙකුගේ ඇඟිලි කෙටිව පිහිටලා තියෙනවා නම් ඒ වගේ පුද්ගලයන් ශනික කේන්තිකාරයෝ වෙනවා. ඕනෑම දෙයකට ඉක්මනින්ම කලබලයට පත් වෙනවා වගේම තමන් ගැන පමණක් සිතා කටයුතු කිරීම මොවුන්ගේ ලක්ෂණයයි. ආත්මාර්ථකාමී භවෙන් යුක්ත වන අතරම රාගාධික පුද්ගලයන් වෙනවා. සිහින්ව පිහිටි ඇඟිලි. මේ වගේ පිහිටීමක් තියෙන පුද්ගලයන් ඉතා කඩිසර අය වෙනවා. තමාට අවශ්‍ය දේ අන් අයට හොර රහසේ කිරීමට මොවුන් දක්ෂයෝ වෙනවා. අහිංසක බවක් පෙන්වුවත් නපුරු ගතිගුණවලින්ද යුක්ත වෙනවා. ඒ වගේම තැන්පත් බවින්ද යුක්තයි.